නැති වුණත් මට ඒක හොයාගන්න පුළුවන් වෙයි. ආ මගේ මල්ලිට උදව් කරන්න දෙවිත් වගේ. වරද පිළිගන්න. දැන්වත් පිළිගන්න. එතකොට හිත සතුටෙන් හිරගෙදරවත් ඉන්න පුළුවන්. මිනිස්සේ කරද්දක් කරොත් දඬුවම් විඳින්න වෙනවා. ඩොමින්ජුම් වෙච්ච පොරොන්දු මතකයි නේද? ඔයා මේ ලොකු වරදක් කළේ. කියන්න තියෙන දේවල් හැමෝම ඉස්සරහා කියනවා. විජකන්වා මනුෂ්‍ය ඝාතන වලට සහ ඒවට අනුබල දීම යන කාරණා වලට ආව අත්තරංගොඩ ගන්න සිද්ධ වෙනවා. වාඩ ලොකු වැරද්දක් සිද්ධ වෙලා වගේ. කිසිම සාක්ෂියක් නැතුව දැම්ම මගේ ලෝයට කතා කරා. සාක්ෂියගේ කාමරෙම තමයි හම්බුනේ. CCTV රෙකෝඩ්ස් තියෙනවා. How can කැමරක කයි කරලා තිබ්බා. ඒකේ මෙච්චර වෙලා සිද්ධ වෙච්ච දේවල් සාක්ෂි විදිහට රෙකෝඩ් වෙලා තියෙනවා. ආ දැන් ටිකකට කලින් වුණ දෙයද? ඒක නම් මේ මම මල්ලිය බය කරන්න හිතාගෙන කරපු දෙයක්. මං සාමාන්‍යයෙන් ඒ වගේ දේවල් කරනවා. අනික ඒක අපේ ප්‍රශ්නයක්. එයාට ඒ වගේ දෙයක් කරන්න මට කිසි උවමනාවකුත් නැහැනේ. ඔයගොල්ලෝ මිනී මැරීම ඒකට අනුබල දීම කියලා කිව්වේ. කේබල් එක කැඩලා වෙච්ච ඇක්සිඩන්ට් එක ගැන හවු කෑන් කරපු පැමිණිල්ලට අනුව ඊජේ කෑන්ගේ සෙක්‍රටරිව අත්අඩංගුවට ගත්තා. මං හිතන්නේ ඔයාටත් නියම තැන එතන තමයි. මීඩියා වලටත් කිව්වද? ඒක හොඳයි. ප්‍රවෘත්ති නාලිකාවලින් මේක බොහොම උනන්දුවෙන් කව කරනවානේ. මේ හනවා මම මුලින්දම ඔයාට වෙඩි තියන්න නෙවෙයි හිතාගෙන හිටියේ. ඒ වෙනුවට වෙන දෙයක් මන් ලෑස්ති කරා. ඔයා මං කියපු දෙයට එකඟ නොවුනොත් ඒ දේ සිද්ධ වෙයි. ජොන්සොන්ගේ කැමති වයින් වර්ගයක් තියෙනවනේ. ඊට පස්සේ ආයෙවා කවදාවත් බොන එකක් නැහැ. මොකද ඒ කතාව? ජොන්සොන්ගේට ඒ වයින් බොන්න මං ආරාධනා පත්‍රයකුත් යවලයි තියෙන්නේ. මං ඒක යව්වේ ඩොමින් ජොන්ගේ නමින්. ජොන්සොන් ඊට මොන හරි වුණොත් ඒක ඔයා කරයි කියලා හිතන්නේ. මේ වෙනකොටත් එයා ඒක රස බලලා ඇති. එයා ඒවට හරි ආසයිනේ. ඒ වයින් බිව්වට පස්සේ එයාට මොනව වෙයිද දන්නේ. ඔන්න ඒකටත් මට නම් දොස් කියන්න එන්න එපා. ඔයාගෙන වැරද්ද? ඔක නවත්තන්න, ඔක නවත්තන්න, ෆොටෝස් ගන්න එපා. ඔක නවත්තන්න. ඔවිංජු ෆොටෝස් ගන්න එපා. රණ්ඩු කර කර ඉන්න වෙලාවක් තියනවද? දැන් එයා එක බීලා ඉවර ඇති. ජොන්සොන්ගේ මොනවද කරන්නේ? ෆෝන් එක answer කරන්න. ඔයා හරි දක්ෂයිනේ. අතුරුදහන් වෙලා යන්න. ජොන්සොන්ගේව බේරගන්න ඊට වඩා හොඳ ක්‍රමයක් නැහනේ. ආ මේ කටින් නිසාද? ඔවුනේ හැමෝම වගේ බලාගෙන ඉන්නවනේ. කලබල කරන්න එපා පොඩ්ඩක්. අසන වෙනකොට අපිට මේ ප්‍රශ්නේ විසඳගන්න.
එක පාට මතු දාන් වෙලා ගියා. අහසට බැන්න ගමන් අගය තන් නැති වුණා. අගියද මන් දන්නේ නැහැ. මං එහෙම දැන් දැක්කේ නැහැ. මේ පස්සට වෙන පස්සට නේද? ඔහා මල පස්සට වෙන්නකො. තොමෙන් ජොම්ට දැන් යව බේර ගන්න බැරි වෙයි. මනුස්සෙත් ඔබෝ මරනවා ඔබෝ මරලා දානවා ඔව් තුනි කදුනේ එන්නේ ආවේ එක පාටම මෙතනට ආවනේ මේක නම් විශ්වාස කරන්නත් බෑ හරිම පුදුමයි අර බලන්නකෝ එයා යනවා ප්‍රශ්නයක් නැද්ද ඔය කොහොමද මෙතනට එක පාට ආවේ මිනිස්සු බලන් හිටියා මොකක්ද ගට හරිනේ වගේ මේ චොන්චොන් ඉදියේ ඔව් ලොකෙ ගක්කෝ හා එක පාරට මොකද වුනේ විදික පාට මේ අගියේ නැති වුණා නේ ඈ කොයි ගියාද විශක් ශරීරකට දෙලා ආමාශයේ හිස්කරන්න අවශ්‍ය දේවල් ඉක්මනින් ලෑසි කරන්න. ඩොක්ටර් කෙනෙක් නම් තාම නෑ. එනකම් පොඩ්ඩක් ඉන්න වෙනවා. තව වැඩි වෙලාවක් ඉන්න බෑ. ඔය කවුද? මොනවද ඔය කරන්නේ? ආ! මොනවද ඔය කරන්නේ? ගිහිල්ල ඉක්මනට පොලිසියට කතා කරන්න. හා හා. මම අපි හම්බුන් හොස්පිටල් එකට යමු. නීතිඥතුමා මේ බලන්න මේ අපේ ඔෆිස් එකට නිතරම එන කෙනෙක් නේද සොංගිය ඇතුළේ ඉන්නවද අක්කා ICU එකේ නවත්තලා ආයි අනේ මන් දන්නේ මේ ළමයට හොස්පිටල් යන්න නැතුව ඉන්නම බැරිද මේ පාර මොනවා කරගෙනද තවත් ග්‍රහලෝක තියෙනවද
ඇත්තද? ඔය ඇත්තමද? ඒකනේ මං කිව්වේ. මට කිසි ප්‍රශ්නයක් නැහනේ. මාව පාවෙන්නවත් නැහනේ. මට කිසි වෙනසක් දැනෙන්නේ නැහැ. හොඳට හුස්ම ගන්නත් පුළුවන්. පුදුම ලෝකයක්නේ. ඇත්තමයි මට කිසිම ප්‍රශ්නයක් නැහැ දොමිචෝ. මොඩෙක්ද? ආ මේක වෙන ග්‍රහලෝකයක් නෙවෙයි. දන්නවද ඒක කොච්චර දුරින්ද තියෙන්නේ කියලා? මං කිව්වනේ ඒක නෙවෙයි වෙන ග්‍රහලෝකයක් නම් ඔයා මොකද කරන්නේ මොනව කරන්නද ජීවත් වෙන්න එපේ හුස්ම ගන්න පුළුවන් තරම්ක ජීවත් වෙනවා ඉක්මනින් ඒ ලෝකෙට හැඩ ගහනවා ඔයාලගේ ලෝකෙට මම ගියත් මං ඔයාල වගේම ජීවත් වෙනවා කියලා මට විශ්වාසයි ඔයාගේ ලෝකෙ ගෑනු ළමයි මං තරම් ලස්සන නෑ ඒට ගියත් මං ජනප්‍රිය වෙයි පුළුවන් විදියට මං එහෙ ජීවත් වෙනවා අපි දෙන්න විතරනේ ඉන්නේ. දැන් මෙහෙ ඉන්නේ අපි දෙන්න විතරයි. වාර්තා කරන අය නෑ, පොලිසිය නෑ. මිනිස්සුත් නෑ. කවුරුත් නෑ මෙහෙ ඉන්නේ. මම චොන්සොන්ගේ සන්තෝෂෙන් ජීවත් වෙනවා අපි අපිට ජීවත් වෙනවා ෆොටෝ එකක් අමද? හා ඒක කොහමද? ඉන්නකෝ මම උනත් හේතුවනේ ඩොමින්ජුගේ ෆෝන් එක පොඩට දෙන්නකෝ අර අතන තියෙන ගස් දෙකක් නේද? ගස් දෙකක් උනත් එකට ඇතිල එකක් වගේ පේන්නේ. ඔය එකක් කැමිලියා ගහක් අර රතුපාට මල් තියෙන්නේ ජපන් කඳුරු ගහක්. ආ. ගස් ජාති දෙකක් වෙලා තේතෙන සතුටින් ජීවත් වෙනවා. ඇයි අපිට එහෙම බැරි? ඉරිසියත් හිතෙනවා. ඒගොල්ලෝ ඉතින් මැරෙනකන් එකට හොම ඉඳීනේ. අපි තව ෆොටෝ එකක් ගමුද? ආපහු. දැන් අරගත්තේ? අන්තිමට ඉතින් ඉතුරු වෙන ෆොටෝ විතරනේ. දැන් ඒගොල්ලෝ හොඳටම කලබල වෙලා ඇති. සමහර විට. දන්නවනේ. ඩොමින්චුගේ ලෝකයයි මගේ ලෝකයයි ජීවත් වෙන කාල වෙනස් කියලා. අපි මෙහෙදිත් එහෙම හිතමු. අපි මෙහෙ ඉන්නකම් අනිත් මිනිස්සු අපි ගැන හිතන දේවල් ගැන අපි නොහිතයිමු. අපි දෙන්නට ගොඩාක් කාලයක් සතුටින් හිටියා වගේ එතකොට දැනෙන්න ගනී.
ලෝකේ ගැන නෙවෙයි. අපි දෙන්නගේ මතකයෙන් විතරක් ජීවත් වෙමු. අනවශ්‍ය දේවල් වලට මුකටද අපි අපේ කාලය නාස්ති කරන්නේ? හොඳයි චොන්සොන්ගි. මං ආදරෙයි. ඔයාට මේ ලෝකේ නම් ජීවත් වෙන්න ඕනේ. මටත් ඔයත් එක්කම ජීවත් වෙන්න ඕනේ. ඔයාට වෙන ලෝකෙකට යන්න ඕනේ කියලා කිව්වා. මටත් ඕනේ ඔයත් එක්ක ඒ ලෝකෙටම යන්න. වෙලාවක හරි අතුරුදහන් වෙලා යන්න පුළුවන් කියලා මට දැනුණත් මේ විදිහට අපි එකට ඉන්න කාලේ නවත්ත ගන්න පුළුවන් වුණා නම් කොච්චර හොඳද? ඒ වෙනුවෙන් මගේ ජීවිතේ නැති වුණත් කමක් නැහැ. අපි එකට ඉන්න පොඩි කාලේ හරි මට වටිනවා. මට මේ හැඟීම් දරාගෙන ඉන්න අමාරු නිසා ලාවකදී මට හිතුණා ඔයාව මට හම්බ නොවන නම් හොඳයි කියලා. කවදාවත් ඔයා මගෙන් වෙන් වෙලා යන්න නැත්තම් මං හරිම කැමතියි පරණ විදිහට ඔයත් එක්ක රණ්ඩු වෙන්න. ඔයා මට බණින විදිහටත් මං ආසයි. මොකද මේ මෙච්චර දෙවලාට කියලා ඇත්තද කියලා විතරද මගෙන් අහන්නේ? ගෑනු ළමයි හිතේ තියෙන දෙවල් අමාරුවෙන් කිව්වම ඉස්සර කාලේ අය නම් එහෙමයි. හතක් කියන්නේ සාමාන්‍ය ගාණක්. ඉස්සර පවුල්වල 12ක් නැත්නම් 15ක් හිටියා. දුවල හතක්. ඇයි දුවලම හතක්? මං දුවලට කැමති. පුතාල කෑ ගහනවත් වැඩියි.